travel with wife PC build එක. ඔයාගේ අලුත්ම PC එකට Windows 10 OEM key එකක් ගන්න හැමත් නැත්නම් ඔයාගේ PC එකට Office 2021 Pro අලුත්ම සංස්කරණය ලබා ගන්න අවශ්‍යයි නම් cdkeyoffer.com website එක හරහා ඔයාට ඒක ලබා ගන්න පුළුවන්. මෙතනදී පල්ලෙහා තියෙන links පාවිච්චි කරලා ඔයාට CK2 කියන කෝඩ් එක පාවිච්චි කිරීම හරහා 30%ක් දක්වා discount එකක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ site එකෙන් purchase කරන්න ඔයාට පුළුවන් ඔයාගේ Facebook එහෙමත් නැත්නම් Google profile එක පාවිච්චි කරලා බොහොම පහසුවෙන් log වෙන්න. පසාලරි පිළිගන්නවා ඉන්ට්‍රස්ටිං බිල්ඩ් වීඩියෝ එකට. ඉතින් අද අපි හදන්නේ යන්නේ ට්‍රැවල් විත් වයිෆ් චමරි කසුන් ඉන්නවා දෙන්නගේ බිල්ඩ් එක. කොහමද චමරි? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. ඔව් වෙලා කසුන් හවුලෙන් දින්නේ. හවුලෙන් කියන්නේ දැන් ලෙඩේ හොඳයි. මොකද වෙච්චදේ මොකක්ද කියලා කිව්වොත් කසුන් මාව හිතන්නේ අපි සතියක් විතරනේ කතා කරලා සතියක් විතර මේ ප්‍රශ්නේ ගැන කතා කරලා කසුන්ගේ කලින් තිබ්බ PC එකේ ලික්විඩ් කූල් එකේ ඩැමේජ් එකක් වෙලා සම්පූර්ණම සිස්ටම් එක ලීක් වෙලා. ඔව් SSD එකයි මදබෝඩ් එකයි VG එකයි ඔක්කොම ටික ගියා. ලෙෆ්ට් මං අහපු පළවෙනි ඒ විදිහේ ඩැමේජ් එක සාමාන්‍යයෙන් ලික්විඩ් කූල් එකක් එහෙම ඩැමේජ් වෙන්නේ නැහැ. නිකන් අමුතු විදිහකට නවලා ස්ට්‍රෙස් එක පොඩ්ඩක් වැඩි වුණොත් වගේ තමයි වෙන්නේ. ඉතින් කොහොම හරි කසුන්ගේ කලින් හදපු සිස්ටම් එක අවුරුදු එක මං 3.5ක් විතර පාවිච්චි කරා. 3.5ක් විතර පාවිච්චි කරලා ඒකේ ලික්විඩ් ඩැමේජ් නිසා ග්‍රැෆික් කාඩ් එක SSD එක මදර්බෝඩ් ඔය ඔක්කොම ටික අවුල් ගියාට පස්සේ අපි අලුත් සිස්ටම් එකක් හදන්න කතා කරා. ඉතින් සතියක් විතර කතා කරලා ඊට පස්සේ අපි Nanotek Computer Solutions එකත් එක්ක තමයි හදන්නේ. ඉතින් මේ තියෙන මම හිතන්නේ වටපිටාව ඔයගොල්ලන්ට වෙනස් ඇති. මේ තමයි Nanotek Computer Solutions ROG Experience Center ලංකාවේ පළවෙනි තියෙන කොල්ලු පිටියේ Nanotek Computer Solutions branch එක කියලා කියන්න පුළුවන්. කසුන් චමරගෙන් අපි හමුකෝ. චමරි ටිකක් ටෙක් නේ. මෙතනට ආපු ගමන් වෙනසක් තේරුණාද ෂෝරූම් එකේ මේ තියෙන ඒරියා එකේ නැත්නම් සාමාන්‍යයෙන් තියෙන නෑ? ඇත්තටම අපි අර වෙන තැනකට ගිහිල්ලා අර ෂෝරූම් එක්ස්පීරියන්ස් එක ටිකක් අර අපිට ගන්න පුළුවන් ප්‍රමාණය අඩුයිනේ. ඉතින් මෙතන මං හිතන්නේ අර PC එකට ආස කරන අර සෙටප් එකකට ආස කරන කෙනෙක්ට පොඩි අමුතු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේ ලංකාවේ තියෙන පළවෙනි ROG එක්ස්පීරියන්ස් සෙන්ටර් එක. ඒ කියන්නේ ASUS සමාගමෙන් එයාලගේ ROG බ්‍රෑන්ඩ් එකේ තියෙන කම්පොනන්ට් ෂෝකේස් කරන්න හදන එකක්. තොත් ලෝකේ ඕනම තැනක ROG එක්ස්පීරියන්ස් සෙන්ටර් එකකට ගියොත් මේකම තමයි තියෙන්නේ. ඒගොල්ලෝ හැමතැනම ස්ටෑන්ඩඩ් එකේ ඉඳලා ස්ටෑන්ඩඩ් එකකට හදන්නේ. ඉතින් පළවෙනි එක තමයි මේක. මේ වෙනකොට අපි තෝරගත්ත දේවල් ටිකක් තියෙනවා. ඉතින් කසුන්ගෙන් මම අහන්න කැමති දෙයක්. මොකද කසුන්ට කොටේෂන්ස් කීපයක් කියවුවා. ඒ දේවල් එකයි ඉන්ටෙල් වලට යන්නේ කියන එක. ඉන්ටෙල් මම ඉස්සරින්ම ඉන්ටෙල් පාවිච්චි කරේ. ඉතින් මගේ ඉන්ටෙල් වලට පොඩි ආසාවක් තිබුණා. ඒක සහ දැන් මං ගාව තිබේ i9 9th generation එක. ඉතින් දැන් අලුත් generation එකක් එළදෙන 12th gen එක. ඉතින් මම හිතුවා ඉන්ටෙල් වලින්ම ඒකට මාරුනොත් හොඳයි කියලා. personal preference කියන එක හැමෝටම තියෙනවා. තමන්ට කැමති එකකට යන්න පුළුවන්. ඉතින් එතනදී අර රිසර්ච් එක කරන්න ඕනේ. ඉතින් මෙතනදී ලොකු ප්‍රශ්නයක් නැහැ. තියෙන දේවල් එක අපි ඒ ගැන කතා කරමු. ඉතින් චමරි කොහොමද ඔයාලගේ ළඟදී ගිය ට්‍රිප් එකත් එක්ක යාපනයේ අද්දකින්? ඒක අපි දෙන ගොඩක් කලින් ඉඳලා යන්නේ ප්ලෑන් කරන මේ ට්‍රිප් එකක්. දැන් මේ ඇත්තම කතරගම යන්න ඉඳලා අපි එකපාරට පෙට්‍රල් ප්‍රශ්නත් එක්ක ඒක නිකන් දවසින් දෙකෙන් නැජන්න යන්න කියලා ප්ලෑන් එක. ඉතින් මේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. මොකද මේ ගම්මත හිටියේ යාලක එළියට ඒක අරත් අද්දැකීමක් වුණා. ඉතින් වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් චමරේ කසුන් එක්ක අපි යන්නේ බිල්ඩ් එකට. අපි බලමු පිටිපස්සේ තියෙන කම්පොනන්ට්ස් ටික මොනවද කම්පොනන්ට්ස් ටික. ඊට පස්සේ බිල්ඩ් එකට ගිහිල්ලා පර්ෆෝමන්ස් කොහොමද කියලා. එහෙමනම් අපි කම්පොනන්ට්ස් ගැන කතා කරමු. ඉතින් මෙතනදී CPU එක වෙන්නේ Intel Core i7 12th gen 12700F කියන CPU එක. මෙතනදී පර්ෆෝමන්ස් කෝස් 8ක් එෆිෂන්සි කෝස් 4ක් තියෙනවා. මේ කෝස් ගාන සම්පූර්ණයෙන්ම ටෝටල් කෝස්
12ක් විදිහට තමයි ගාන හැදෙන්නේ 8 සහ 4 විදිහට. නමුත් මෙතනදී threads වලට ආපුවම අපිට තියෙනවා performance course 8ට threads 16ක්. ඒ වගේම efficiency course 4ට එක thread එක ගානේ thread 4ක්. ඉතින් සම්පූර්ණයෙන්ම threads ගාන 20ක් විදිහට තමයි මෙතනදී ගාන හැදෙන්නේ. ඉතින් සම්පූර්ණ course ගාන 12ක් ඒ වගේම threads ගාන 20ක් තමයි මෙතනදී process power එක සපයන්න දායක වෙන්නේ. මේ දේවල් එක 4.9 GHz උපරිම වේගයකට මෙතනදී යන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. නමුත් ගොඩක් build වලදී අපිට මේ 4.9 GHz ම ලැබෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව මේ chip එක. ඉතින් මේ chip එකේ තියෙන performance එක අනුව බොහෝ විට මේක vary වෙනවා. සමහරවිට 4.8 4.7 මේ අතර වේගයක් තමයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට motherboard එකේ power delivery එකේ වගේම cooling මේ හැම දෙයක්ම බලපානවා. ඉතින් මේ දේවල් එක අපේ motherboard එක වෙන්නේ ASUS TUF B660 plus Wi-Fi D4 motherboard එකක්. මෙතනදී Wi-Fi පහසුකම් තියෙනවා. ඒ වගේම P660 chipset එකත් එක්ක අපිට DDR4 RAM පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මේ නිසා කසුන්ගේ පරණ system එකෙන් ලබාගත් RAM එක DDR4 RAM එක තමයි අලුත් system එකේදී පාවිච්චි වෙන්නේ. 16GB ඉදිරියේදී upgrade එකකටත් යන්න පුළුවන් එයාගේ අවශ්‍යතාවය අනුව. ඒ වගේම තමයි CPU cool එක අපි පාවිච්චි කරන්නේ කසුන්ගේ පරණ build එකෙන් කියලා කියන්න පුළුවන්. ඉතින් පරණ build එකෙන් කියලා කිව්වට පරණ build එකේ සිද්ධ වෙච්ච liquid cooling ප්‍රශ්නෙත් එක්ක එයා replace කරපු cool එක තමයි පාවිච්චි කරන්නේ. 12 gen එකට මේ cool එක compatible වුණ නිසා අපිට ඒක ගන්න පුළුවන් වුණා. ඉතින් දවසක්වත් use කරපු නැති cool එකක් කියලා කියන්න පුළුවන්. එයා අලුතෙන් ගත්ත මේ දේවල් එක්ක අපේ system එකේ boot drive එක විදිහට කසුන්ගේ පරණ system එකෙන් ගත්ත NVMe එක තමයි අපි පාවිච්චි කරන්නේ. මෙතනදී අපිට සිද්ධ වෙනවා Windows 11 12 gen නිසා එකේ උපරිම performance course efficiency course අතර balance එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න Windows 11 මේ system එකට install කරන්න. මේ දේවල් එක්ක අපේ graphic card එක විදිහට පාවිච්චි කරන්නේ ASUS Strix RTX 3050 8GB graphic card එකක්. ඉතින් විශේෂයෙන්ම මේ graphic card එක 3060 Ti 3060 සහ එතනින් පහළ 3050 කියන range එකේ තියෙන්නේ. mid range card එකක් කියලා කියන්න පුළුවන්. නමුත් gaming වලට නෙවෙයි මෙතනදී එක පාවිච්චි වෙන්නේ, content creation වලට. ඉතින් අර වැඩිපුර තියෙන VRAM එක 8GB VRAM එකත් එක්ක ඊටමත් හොඳ balance එකක් කියලා මේක කියන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම what content creation වලට gaming එක්ක ප්‍රධානම content creation නම් යන්නේ වට පුළුවන් වෙනවා. මිලත් එක්ක සංසන්දනය කරද්දී 3050 RTX 3050 වගේ GPU එකක් තෝරගන්න. මේ දේවල් එක්ක main storage එක විදිහට hard drives දෙකක් පාවිච්චි වෙනවා. එකක් අලුත් hard drive එකක් 2TB. ඒ වගේම දෙවෙනි එක අනිත් system එකෙන් ඉස්සරහට අරගෙන ආපු hard drive එකක්. system එකේ power supply එක විදිහට අපි පාවිච්චි කරන්නේ ASUS Strix 650 watt full modular 80 plus gold power supply එකක්. ඒ වගේම අපේ casing එක වෙන්නේ ASUS TUF GT501 gaming casing එකක්. මෙතනදී මේ GT501 gaming case එක අපි පාවිච්චි කරන්න ප්‍රධානම හේතුව තමයි airflow එක. ඒ වගේම මේකේ ඉස්සරහා තියෙන dust filters මේ හැම දෙයක් එක්කම ඉතාමත් ලොකු ඉඩක් අපිට තියෙනවා system එක ඇතුලේ upgrade එකකට. ඒ වගේම coolers හැම දෙයක්ම mount කරාට පස්සේ extra fans මේ හැම දෙයක් එක්කම බොහොම පහසුවෙන් අපිට මේක maintenance හැම දෙයක්ම කරන්න check කරගන්න පුළුවන් වෙනවා. මේ දේවල් එක්ක අපි ඊට පස්සේ add කරපු දේ තමයි 1.2 kV UPS එකක්, uninterruptible power supply එකක්. මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. විශේෂම work station එකක් විදිහට ඔයා data copy කරන ගමන් එහෙමත් නැත්නම් වැඩක් කරන ගමන් ඉද්දි මේ දවස්වල අපිට කියලා එහෙමත් නැත්නම් දීලා තියෙන time table වලට එහායිනොත් power cuts අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ හේතුව නිසා විශේෂම UPS එකක් work station වලට පාවිච්චි කරන එක, වාගේ storage වලට, ඒ වගේම system එක වැඩි කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න වැදගත් වෙනවා. එහෙමනම් අපි යමු build එකට. We'll be right back.
විදිහට build එක හදාගත්තට පස්සේ Windows 11 තමයි අපි system එකට install කරේ. ඊළඟට අපි Cinebench benchmark එක හරහා system එකේ performance බැලුවා. Idle එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Celsius අංශක 30ක් 35ක් වගේ idle temp එකක් එක්ක තමයි system එක මෙතනදී තියෙන්නේ. ඒ වගේම අපි ඊට පස්සේ multi core benchmark එකට මෙතනදී ගියා Cinebench වල. ඉතින් R23 version එක තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. මේ benchmark එකත් එක්කම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් performance මොන විදිහටද තියෙන්නේ කියලා. CPU එක 100% use වෙන්න පටන් ගන්නවත් එක්කම අපේ power draw එක W135කට වගේ යනවා. ඒ වගේම තමයි temp එක Celsius අංශක 65ක් වගේ තමයි. All core 4.4 ඔයගොල්ලන්ට පල්ලෙහැම බලා ගන්න පුළුවන් 4.4 speed එකත් එක්ක මෙතනදී තියෙන්නේ. සිංගල් කෝ වලදී අපිට 4.73 එහෙම නැත්නම් අපි කලින් කියපු 4.9 වලට ආසන්න අගයකට අපේ සිංගල් කෝ පර්ෆෝමන්ස් එක තියෙනවා. ඉතින් 4.9 ළඟටම අපි ආවා කියලා කියන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ Cinebench scores ටික. ඉතින් මේ ටෙස්ට් එකෙන් පස්සේ අපි stress test එක කරා blend rendering එක CPU based rendering එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් CPU එක 100%ක් පාවිච්චි වෙද්දී හැම කෝ එකක්ම performance scores විශේෂයෙන්ම අපිට බලා ගන්න පුළුවන් වෙනවා temp එක Celsius අංශක 65ක් 70ක් එක්ක. ඉතින් විශේෂයෙන්ම මේ AC environment එකකදී ආපු temps නමුත් සාමාන්‍ය කාම උෂ්ණත්වයේදී දවල් වරුවේ නම් 70ක් 75ක් වගේ temp එකක් මේ setup එකත් එක්ක කොහොම සරලවම ලැබෙන්න පුළුවන් කියන එක කියන්න අවශ්‍යයි. ඉතින් මේ විදිහට තමයි travel with wife YouTube channel එකේ කසුන්ගේ edits වලට build එක හැදෙන්නේ. ඉතින් ඉස්සරහට ඔයගලන්ට එයාලගේ vlogs ඉතමත් ඉක්මනින්ම බලා ගන්න පුළුවන් වේ. ඉතින් මේ වගේ build එකක් ඔයාටත් කරන්න අවශ්‍යයි නම් nanotek.lk web අඩවියට ගිහිල්ලා nanotek එක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දැන් කොල්ලු පිටියේ වගේම දෙහි වලටත් ඇවිල්ලා වගේ build එක හදා ගන්න වැඩ කටයුතු ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ පළවෙනි සහායකම ROG සෙන්ටර් එකටත් experience center එකටත් ඔයගොල්ලන්ට එන්න පුළුවන්. එහෙමනම් මේ build එක ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන් පල්ලෙ comment section එකේ දාන්න. Subscribe කරලා නැත්නම් subscribe කරන්න. තවත් video එකකින් හම්බෙමු.